සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට මාස ගාණක් ගොඩක් ආසාවෙන් සහ බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු ඒ තරඟාවලි ආරම්භයේම අවාසනාවන්ත අඳුරු මතකයකින් ආරම්භ කිරීමට සුවහසක් ලාංකිකයන්ට සිදු වුණා. ප්‍රථම තරඟයේ පැවතුනේ ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායමත් සමගයි. තරඟයේ පටන් ගැනීමට පෙරම බොහෝ පිරිසක් පැවසුවේ මේ තරඟයේ කාසී වාසිය ඉතාමත් තීරණාත්මක බවත් කාසී වාසිය ජයගන්නා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවිය යුතු බවයි. නමුත් ක්‍රිකට් ලෝකයේම පුදුම කරවමින් කාසී වාසිය දිනලත් ප්‍රථමයෙන් පන්දුවර පහර දීමට තරම් අනුවණ තීරණයක් ගැනීමේ වගකීම කා සතු වේද? මේ තමයි තරඟයේ පරාද වීමට ප්‍රධානම හේතු වුණේ. කාසී වාසිය දිනලා ප්‍රථමයෙන් පන්දුවර පහර දිය යුතු අවස්ථා ඕන තරම් තියෙනවා. නමුත් මේ නෙමේ ඊට අවස්ථාව. මොකද මේ තනතිරුව ඉතාමත් අලුත් තනතිරුවක්. ඒ වගේම තනතිරුවේ හැසිරීම ගැන කිසිම අදහසක් දෙපිළනව තිබුණෙත් නැහැ. ප්‍රථමයෙන් පන්දු යවුවා නම් තනතිරුවේ ස්වභාවයේ තේරුම් අරගෙන අප පන්දුවට පහර දෙන විට අවධානෙන් පන්දුවට පහර දීමට තිබුණා. නමුත් ශ්‍රී ලංකා කළමනාකාරීත්වය සහ නායකයා කුමක්ද මේ කළේ? සනත් ඇතුළු සියල්ලන් මේ අනුවණ තීරණයේ වගකීම භාරගත යුතුයි. ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දුන් ආකාරයට කාසී වාසී බලපෑම නිදහසට කාරණයක් ලෙස දිය නොහැකි. පළුම් පන්දුවාර තුලදී ඔවුන් මුහුණ දෙන විටම දන්නවා තනතිරුව කොහොමද හැසිරෙන්නේ කියලා. ඔවුන්ට ඉවසීමෙන් ක්‍රීඩා කළ යුතුව තිබුණා. නොසිතු විපලීමක් තිබෙන බව පිතිකරුවන් හොඳින්ම දන්නවා. ඒ නිසා ඔවුන් නිවසීමෙන් ක්‍රීඩා කළා නම් ලකුණු 130ක් පමණ රැස් කළ හැකිව තිබුණා. මුල් කඩලු දෙක දැවී යාමෙන් පසු පිටියට පිවිසියේ නායක වනිදු හසරංග මේ තරඟයේ තීරණාත්මකම කඩලු දෙක පිටපිටම ලබා ගැනීමට කේශව් මහරාජ් සමත් වුණා. ඒ වනිදු හසරංගගේ සහ සදීරගේ කඩලු දෙක පිටපිටම ලබා ගනිමින් ශ්‍රී ලංකා කඩලු බිඳ වැටුනේ දකුණු අප්‍රිකානුවන්ගේ දක්ෂ පන්දු යෙවීමටත් වඩා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අදක්ෂකම නිසා. කඩලු 6ක් බිඳ වැටි දැඩි අසීරු මොහොතක තිබූ ඉනිමට ඇන්ජලෝ මැතිව්ස් යලි පණ දෙමින් සිටියා. නමුත් ඔහුගේ සහායකයා වූ දසුන් ශානක ඉතාමත් අපරීක්ෂාකාරී පහරදීමකට යාමින් කගීසෝ රබාඩා හමුවේ දැවී ගියා. සියල්ලන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 77ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ප්‍රතිවාදීන්ට යම් අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණත් ඔවුන්ට පළුම්බාගේ තිබූ අත්දැකීම සමගින් ඉතාමත් ප්‍රවේශම් සහගත ලෙස පන්දුවට පහර දී තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා. මේ තරඟයේ පරාජය වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කළමනාකාරීත්වය නායක වනිදු හසරංග සහ සියලු පිතිකරුවන් බාරගත යුතුමයි. ගියවර ලෝකුසලානේදීත් ඔවුන් බොහෝ තරඟ පැරදුනේ වැරදි විශ්ලේෂණ නිසා. ඒ වගේම තමයි අද තරඟයේ පැරදුනේත් වැරදි විශ්ලේෂණ නිසා. ඔබ මොකද මේ ගැන හිතන්නේ? දෙවනුවට පහර දුන්නා නම් අපි තරඟයේ ජය ගන්න තිබුණද? ඔබේ තාර්කික අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න තමතක් කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් යන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිත් සජීවන.